අපේ ඉතිහාසයම මුසාවක් බවට පත්කරන්නට උත්සාහ දරන අධර්මවාදීන්ට අපි පෙරලා පිළිතුරු ලබා දෙන්නට තමයි මේ කටයුත්ත මේ ආකාරයෙන් සංවිධානය කළේ. ඊට සාක්ෂි සාධක සපයන්න කාය සාක්ෂි වශයෙන් මහා සංඝරත්නය 5000කට අධික ප්‍රමාණයක් මේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට වැඩම කොට සිටිනවා. ඉතින් අපි ඒ සියලුම අධර්මවාදීන්ට මේ මොහොතේදී සිහිපත් කරන්න කැමති අපි දැස් හැර හොඳින් බලා සිටින වග මේ පිළිබඳව. දැන් අප මීළඟට සූදානම් වෙන්නේ ශාසන විරෝධී අභියෝග හමුවෙහි භික්ෂූන් වහන්සේලාගේ කාර්යභාරය පිළිබඳව වූ ඒ දේශනය ඔබ වෙනුවෙන් ගෙනීමට. ඒ සඳහා ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරන්නේ ඔබ දන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේත් කවදත් මෙවැනි අවස්ථාවන්හිදී නොබියව තමන් වහන්සේගේ අදහස ප්‍රකාශ කරන උදාරතර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. එසේනම් අපි නැවත වරක් ගෞරවයෙන් නමස්කාර පූර්වකව පාදාභිහි වන්දනයෙන් යුක්තව ආරාධනා කරන්නේ පූජනීය ඉන්දුරාගාරයේ ධම්මරතන ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හට. අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්ස. නමස්කාර වේවා සියලු මහා සංඝරත්නයට. අවසරයි අපේ හාමුදුරුවනි. පළමුකොටම මම ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයට හා ඊට අනුබද්ධ පැවිදි ගිහි පුද්ගල සහ සංවිධාන ආයතනවලට පුණ්‍යානුමෝදනාව පිරිනැමිය යුතුයි. මෙබඳු මහනීය වූද, ඓතිහාසික වූද, කාලීන වූද අත්‍යවශ්‍යතාවක් වෙනුවෙන් තමන් වහන්සේලාගේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මහා සංඝරත්නයේ හැටියට අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනය සම්බන්ධයෙන් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා උන්වහන්සේලාගේ මෙම මහා කාර්ය සම්බන්ධයෙන් සම්බන්ධ වීමට හැකිවීම ගැන සහ ඔබ වහන්සේලා පිළිබඳව ලොකු ආඩම්බරයක් තියෙනවා. මම කාරණා ගණනාවක් කියන්න තිබුණා, වුණත් කෙටියෙන් මේ කාරණා ටික මම කියන්නේ. එදා පන්හිඳෙන් අතින් ලියාපු ත්‍රිපිටකය ඩිජිටල්කරණය කරනු ලැබේ තිබෙන තාක්ෂණික ජයග්‍රහණ දක්වා ආ ගමන් මගේ අද සුවිශේෂී ජයග්‍රහණයක් ලබන දවසක් වීම නිසා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයත් සිංහල ඉතිහාසයත් බෞද්ධ ඉතිහාසයත් විකෘති කළ පාපතර යන් සම්බන්ධයෙන් මේ වෙනකොට විවිධ අදහස් එවගේම අධ්‍යයන කීපයක් කියලා ලියලා තියෙනවා. මගේ මතකය නිවැරදි නම් අපේ පූජ්‍යාචාර්ය මාවතගම පේමානන්ද හාමුදුරුව, ඒ වගේම පූජ්‍යාචාර්ය ලෙනගල සිරිනිවාස හාමුදුරුව, ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ.ඒ. වික්‍රමසිංහ මැතිතුමා වැනි පිරිස මේ සම්බන්ධයෙන් ලිපි ලියලා පළ කරනු ලැබ තිබුණා. ඒකෙන් එක නමක් අපේ පණ්ඩිත හාමුදුරුව, මාවතගම පණ්ඩිත හාමුදුරුව අද උදේ මේ ස්ථානයේහි දකින්න ලැබුණා. ඉතින් මේ ත්‍රිපිටකය සම්බන්ධයෙන් කියවෙනකොට, ත්‍රිපිටකය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව. ඒ දේශනාව ලිව්වේ අපි ලංකාවේ හාමුදුරුවරු කටපාඩම් කරගෙන එනකොට අනේක විද දුක්ක දෝමනස්යන්ට මුහුණ දුන්නේ අපි. මේ වර්ග කිලෝමීටර 65632 බිමේ කණ්ඩ නැතුව, බොණ්ඩ නැතුව, වතුර නැතුව ඉතාමත්ම දුක්ඛිත ජීවිත ගත කරපු එවකට හිටපු අපේ ආදිතම ස්වාමින් වහන්සේලා තමන් වහන්සේලාගේ කටපාඩම තියාගෙන ඉඳලා කටපාඩමේ තියාගන්න බැරි තරමටම තැනකට ආවට පස්සේ උන්වහන්සේලා අතින් ලිව්වා. ලියලා ඉවර වෙච්ච ත්‍රිපිටකය තමයි කාලයක් ගියාට පස්සේ මුද්‍රණද්වාරයෙන් පිට වෙන්නේ. මුද්‍රණද්වාරයෙන් පිට වෙච්ච ත්‍රිපිටකය තමයි පස්සේ කාලෙකදී ත්‍රිපිටකය හැටියට පරිගණකගත වෙන්නේ. පරිගණකගත වූ ත්‍රිපිටකය තමයි අද අපිට ඩිජිටල් ත්‍රිපිටකයක් ලෙස අපිට හම්බ වෙන්නේ. හැබැයි අපේ හාමුදුරුවනේ, එක වැරද්දක් අපිට තියෙනවා, එක අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක මේ වෙලාවේදී කියන්නම ඕන. ලංකාවෙන් මැණික් හම්බ වෙච්චාම ඒක ගෙනහිලා ශ්‍රී ලංකන් ජෙම්ස් කියලා විකුණනවා. ඒක ඇත්ත. ලංකාවේ තේකොළ ලංකාවෙන් පිට ගියාට පස්සේ සිලෝන්ටා කියලා ලංකා තේ හැටියට සඳහන් කරනවා.
ලංකාවේ අපි ලියාපු ත්‍රිපිටකය, ලංකාවේ අපි අතින් ලියාපු ත්‍රිපිටකය ලංකාවෙන් ගියාට පස්සේ ඒක ත්‍රිපිටකය විතරක් වෙනවා මිසක් ලංකා ත්‍රිපිටකය වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි සුද්ධ ලංකාවට ඇවිදිලා හොරකම් කරගෙන ගිය අත්පිටපත් අතරත ත්‍රිපිටකය තියෙනවා. සුද්ධ ලංකාවට ඇවිදිලා තේගෙනිච්ච කමක් නැහැ. සුද්ධ ලංකාවට ඇවිදිලා ඇද්දලගෙනිච්ච කමක් නැහැ. සුද්ධ ලංකාවට ඇවිදිලා ලංකාවේ තිබිච්ච කුරුඳු තේ අරගෙන ගියා කමක් නැහැ. උන් මේක තිබිච්ච 16000ක් පුස්කොළ පොත් අරගෙන ගියා. ඒ මොකටද? 4600ක් විතරක් පුස්කොළ පොත් අරගෙන ගියා. හියු නෙවිල් කියන හොරා විතරක්. ඒ ඉංග්‍රීසියෙන් කියන්නේ සර් හියු නෙවිල් කියලා. ආන්ගේ හොරා විතරක් 4600ක් පුස්කොළ පොත් ගෙනිච්චා. මේ ගෙනිච්ච පුස්කොළ පොත් අතරත ත්‍රිපිටකයේ තියෙනවා. ඒවා ඉංග්‍රීසි අකුරට දාලා ඉවරනාට පස්සේ ලංකා ත්‍රිපිටකය කියලා සඳහන් කරුවෙත් නැහැ. ත්‍රිපිටකය කියලා සඳහන් කරුවෙත් නැහැ. පාලි ටෙක්ස්ට් සොසයිටි PTS එඩිසන් කියලා නම් කළා. මෙහෙන් ලංකාවෙන් ගෙනිච්ච කිසි ත්‍රිපිටකයක පරිවර්තනයක් පරිවර්තනය කරන ලද අක්ෂරයේ නාමයෙන් නාගරී ත්‍රිපිටකය හෝ චීන ත්‍රිපිටකය හෝ නමින් හැඳින්වුවා මිසක් ශ්‍රී ලංකන් ත්‍රිපිටකය කියලා හැඳින්වුවේ නැහැ. ඒක අපිට කරපු අසාධාරණයක්. ඒකත් අද දවසේ කියන්න ඕන. ලංකාවේ තියෙන්නේ සිංහල අපි ලියාපු ලංකාවේ අපි ලියාපු ශ්‍රී ලාංකේය ත්‍රිපිටකය තියෙන්නේ. ඒක තමයි අද අපිට හම්බ වෙන්නේ. අපේ හාමුදුරුවනේ මේ ත්‍රිපිටකය මේ තරමට විකෘති කරද්දි මේවට කියන්න තියෙන දේවල් ශාස්ත්‍රීයව විග්‍රහ කරන්න බැරි තරම්. සාමාන්‍යයෙන් මං වගේ කෙනෙක් හාමුදුරු කෙනෙක් හරි මහාචාර්ය කෙනෙක් හරි ශාස්ත්‍රීයව යමක් කතා කරන්න ඕනේ. අශාස්ත්‍රීය දේවල් වලට ශාස්ත්‍රීය උත්තරයක් දෙන්න යන්නේක ටිකක් හොඳ නැද්ද කියලා හිතෙනවා, බැරිද කියලා හිතෙනවා. අශාස්ත්‍රීය ප්‍රකාශවලට ශාස්ත්‍රීය උත්තරයක් දෙන එක ටිකක් අමාරුයි. ගෙම්බට ගෙම්බර් කියලා උත්තරේ දෙනවා නම් ඒකට කවරනම් ශාස්ත්‍රීය විග්‍රහයක්ද? අපිට ප්‍රත්‍ය එක්ක ධාතු එක්ක විග්‍රහ කරන්න පුළුවන්. මේ ලෝකේ තියෙනවා historical linguistics කියලා සබ්ජෙක්ට් එකක් විෂයක්, ඓතිහාසික වාග් විද්‍යාව කියලා විෂයක් තියෙනවා. භාෂාවන් හැදෙන විදිහින් තියෙනවා. ඒ භාෂාවන් හැදෙන මූලයන් තියෙනවා. අපි stems roots කියලා උගන්වනවා. ධාතු තියෙනවා, ප්‍රත්‍ය තියෙනවා, උපසර්ග තියෙනවා. එව්වත් එක්ක හැදෙන ධාතු හැදෙන විදිහක්, වචන හැදෙන විදිහක්, වචන විග්‍රහ වෙන විදිහක්, වචන වලට ප්‍රත්‍ය හැදෙන විදිහක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියාපු වචන වලට සිංහලෙන් උත්තරයක් දෙන්න බෑ. ඒක මහ විහිළුවක්. ඒක මහ විහිළුවක්. මට මතකයි මේකට අබේති සාමුද්‍රෝ එක දවසක් කිව්වා, මගේ මිත්‍රයා එක දවසක් කිව්වා, මොකද්ද මීයා? මතකයිද විග්‍රහ කළා? මීයා කියලා කියන්නේ මිහි යා කරන හින්දා මිහියා කියලා. මිහි කියන්නේ පොළව, යා වෙනවා කියලා මීයා හින්දා. මට සමාවෙන්න අශාස්ත්‍රීය දේවල් වලට ශාස්ත්‍රීයම උත්තරයක් දෙන්න බැරි හින්දා මම මේ කියන්නේ. දැන් මහ පොළව යා වෙන්නේ කොහොමද මීයන්ගේ? මීයෝ කරන්නේ මහපොළව යා කරන එකද? මේ මහපොළව යා කළා කියලා කියන මීයා කොයි මීයාද? එතකොටම උත්තරයක් දුන්න ඒ විදිහටම. ඒකට මහලා එහෙනම් ඉංග්‍රීසියෙන් රැට් කියලා කියන්නේ රැට ඇක්ට් කරන හින්දාද? එහෙනම් මේවා ඔක්කොම මහ විහිළු. මේවා මේ මහ පොළව නූහුලන විහිළු, අපරාධයටත් වඩා විහිළු. දා වචන විග්‍රහ කිරීම සම්බන්ධයෙන් මට කතා කරන්න තේරෙන්නේ නැහැ. තව ටික දවසක් යනකොට මේගොල්ලෝ කියයි දන්නේ නැහැ මාර්ගඵල කියන්නේ මේ රෝඩ් කොන්ත්‍රාත් කියලා. මේ පාරවල් වලට දාන්න ගත්ත කොන්ත්‍රාත් කියලා මාර්ගඵල. මාර්ග හදන්න ගත්තාම ඵලයක් හැටියට 100 ගණක් ඉතුරු වෙනවනේ අන්න ඒක. ඉතින් ඒක හින්දා වන්දින පුදන භෝගස්වල ඌර පිටාතුල්නවා කියලා සිංහල කියමනක් තියෙනවා. වන්දින පුදන භෝගස්වල ඌර පිටාතුල්නවා. ඒක තවත් චුට්ටක් ගත්තොත් එහෙනම් වන්දින පුදන භෝගස්වල දැන් ඉන්න වල්ලූර පිටාතුල්නවා ස්වභාවයක් තමයි අපිට හම්බ වෙන්නේ. මේවා මේ විදිහට විහිළුම කරන්න වෙන තත්වයක් තියෙන්නේ ඇයි? මේ අය මේ විදිහටම උත්තරයක් දුන්නොත් හොඳයිනේ. පිස්සන්ට උත්තර දෙන එකේ තේරුමක් නැහැ. ඒත් මම කියනවා නෙවෙයි. මී වන පලානේ කියන වචන හැදෙන්නේ කොහොමද?
මේ වන පලානේ කියන වචන හැදෙන්නේ මීයා වනේ පලාගන ගියානේ කියන අර්ථයෙන් තමයි මේ වන පලානේ කියන්න. මීයා වනය පලාගන ගියානේ කියෙනෙ දා මීවන පලාන කියෙන හැදෙන්නේ කියලා කවුරුහරි කිව්වොත් මංගේ නොන මෙයානේ මම කිවනේ තිය කවුර හැම එක කිව්වොත් පිළිගණ්ඩ වෙනවනේ ගියානේ මීය වනේ පලාගෙන ඉති මීවන පලානේ. වලස්මුල්ලේ අභය කියන එකේ තේරුම්මකක්ද අස්සේ හා මුල්ලේ වල් වැඩ කරන බය නැති එකා. වල් අස්සේ මුල්ලේ ආ බය. අස්සෙයි මුල්ලෙයි වල් වැඩ කරන බය නැති එකා තමා වලස් මුල්ලේ අභය කියලා කියන්නේ කියලා කවුරුහරි එකෙක් කිව්වොත් මං කියනවා නෙමේ. මට කියන්න තේරෙන එහෙම මම එහෙම විග්‍රහ කරන්නේ නෑ. මට එහෙම විග්‍රහ කරන කවුරුහරි එකෙක් කිව්වොත් වල් අස්සේ මුල්ලේ වල් වැඩ කරන බය නැති එකා. ඒ හින්දා නිවාතාප කියලා කියන්නේ සින්දුවක නමක් සින්දුවක කැලලක් මට සින්දුවේ මුල මතක නැහැ. නිවාතා එහෙම නමක් නැහැ. ඉතින් මේවාට මේ විදිහට උත්තර දෙන්න ශාස්ත්‍රීය වැඩක් නෙමේ හින්දා මේ වගේ දේවල් වලට උත්තර දෙන්න ඕනේ මේ සුරේකින් හරි එහෙම නැත්තම් අපේ අම්පිටියේ සුමන රතන හාමුදුරුවන්ගේ සුරයෙන් හරි මේ සුරයෙන් හරි අම්පිටියේ සුමන රතන ස්වාමීන් වහන්සේගේ සුරයත් නරකම නෑ මේ වැඩේට. මගෙන් ඇහුවා උපාසක අම්මා කෙනෙක් මම ඉන්නේ මීරිගමට කිට්ටුව මීරිගම තමයි ඔය මීවන ඇත්ත ඉන්නේ. ඉතින් මගෙන් ඇහුවා මේ මෙහෙම කෙනෙක් ඉන්නවා අපේ හාන්දුරණේ අනේ ඉතින් වයසක උපාසකම්මනේ ඇවිදිලා කව මං කව උන්වහන්සේ රහත් කියලා කියන මං කව ඉතින් වෙන්න ඇති අපේ හාන්දුරණේ උන්වහන්සේ රහත්ද කව මං කව ඉතින් රහත් ඇති ගුණත් ඇති මගෙන් ඇහුවා රහත්ද කියලා මං කව රහත් ඇති ගුණත් ඇති කියලා. ඒ හින්දා මේ ප්‍රවෘජිත කියලා පැවිදි පබ්බජිත කියන පාලියට සංස්කෘතෙන් කියන්නේ කවුද අපේ මාවතක මහාඳුරු ප්‍රවෘජිත කියන එකනේ. ව්‍රජ් නේද ධාතුව ව්‍රජ් විරුජ් නෙමේ ව්‍රජ්. ඒ ව්‍රජ් ධාතුවෙන් වචන දෙකක් ඉතිහාසයේ හැදිලා තියෙන එකක් ප්‍රවෘජිත අනිත් එක පරිව්‍රාජක. එකක් ප්‍රවෘජිත අනිත් එක පරිව්‍රාජක. පරිව්‍රාජක කියන්නේ පරිභාජකයෝ. එතන ප්‍රවෘජිත කියන්නේ මේ අපි අරගොල්ලොත් මේකම ඇඳට ඒක පරිබ්‍රාජක ප්‍රවෘජිත නෙමෙයි. මම මේවා කරන්න පටන් ගත්තේ කවුද කියන කාරණාව අද දවසේ සාකච්ඡා කරන්නේ නැහැ. අපේ හාමුදුරුවනේ අපිට රකින්න තියෙනවා ත්‍රිවිධ රත්නයක්. අපේ හැටියට මංගලගේ හැටියට නෙමෙයි රත්නත්‍රයක්. ඒ රත්නත්‍රය රකින ගමන්ම අපිට තියෙනවා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කියාපු තව රත්න හතරක් රකින්න තියෙනවායි කියන එක. ඒ තමයි රටයි, ජාතියයි, ආගමයි, භාෂාවයි කියන රත්න හතර. මේ රත්න හතර රැකගන්නේ එක ඉතිහාසය විසින් අපේ කර්මත පැටවුණු අප විසින් ස්වේච්ඡාවෙන් බාරගත්ත වගවීමක්. ඒ සඳහා තමයි අපි මේ ආයතන පිහිටවගෙන තියෙන්නේ. එක් එක් නිකායයන් ඓතිහාසිකව විකාශය වෙලා ඇවිදිලා ඒ නිකායයන් විසින් යම් යම් ආයතන සම්ප්‍රදායන් නිර්මාණය කරගෙන තියෙන්නේ. දැන් මන් දන්නවා අද මේ ස්ථානයේ ධර්මයයි ඔබයි සංවිධානයේ ඉන්න ඇත්තෝ කීප දෙනෙකුත් මෙතෙන්ට ඇවිදිලා ඉන්නවා. ධර්මයයි ඔබයි ද ඔබ තිදමන්දා
කියන සංවිධානයේ පිරිසකුත් මේ අතර ඉන්නවා. ඒ අය ඉන්න බව දැනගෙන මම මේ කියන්නේ. එතකොට මේ අයට මහණකම දුන්නේ කවුද? මගේ මාතෘකාවේ හැටියට තියෙන්නේ මේ මේක කතා කරන්න. කවුද මේ අයට මහණකම් දුන්නේ? මැදගම්පිටියේ විමලධම්ම විජිතධම්ම අපේ මහාචාර්ය පණ්ඩිත ස්වාමීන් වහන්සේ නිවැරදිවම සඳහන් කළ විදිහට අපේ මහානායක හාමුදුරුවරු තමයි මහණකම දීලා තියෙන්නේ. ලංකාවේ සම්බුද්ධ ශාසනයේ තියෙන දේ සම්පත් වර්ග කරන්න පුළුවන්. ලංකාවේ පන්සල් වල තියෙන බිම අයිති හාමුදුරුවන්ට නෙමෙයි. පන්සල් වලට අයිති දේපළවල මහපොළව බිම අයිති හාමුදුරුවන්ට නෙමෙයි. දායකයන්ටත් නෙමෙයි. බිම අයිති 1933 ලියාපු විහාර දේවාලගම් පනත ප්‍රකාරව බුද්ධ ශාසන අමාත්‍යාංශයටයි ලංකාවේ දේපළ අයිති, සාංගික දේපළ අයිති. බිම පන්සල් වල බිම හාමුදුරුවන්ට අයිති නෑ. දායකයන්ට කොහොමටත් අයිති නෑ. ඒ හින්දා ඇත්ත වශයෙන් කුලීටවත් බද්දටවත් දෙන්න බෑ. ඒ බිම පන්සලේ අයිති ගොඩනැගිලි අවුරුදු 100ක් පරණනම් බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති නෑ. ඒක අයිති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. අවුරුදු 100ක් පරණනම් 100කට මෙහා නම් ඒක අයිති බුද්ධ ශාසන අමාත්‍යාංශයට නෙමෙයි. ගොඩනැගිලි දායකයන්ට හදන්න පුළුවන් කඩන්න බෑ. හාමුදුරුවන්ටත් හදන්න පුළුවන්, දායකයන්ගෙන් අහන්න නැතුව කඩන්න බෑ කැඩුවට. ඒ ගොඩනැගිලි ලංකාවේ හාමුදුරුවරු අයිති බුද්ධ ශාසන අමාත්‍යාංශයටත් නෙමෙයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් නෙමෙයි, නිකායට. හාමුදුරුවරු කියලා කියන කණ්ඩායම පාලනය කරන්නේ, නිර්මාණය කරන්නේ, ඒ පිළිබඳ වපසරිය, බලවපසරිය තියෙන්නේ නිකායට. එක නිකායක බලවපසරියක් තව නිකායකට බලපාන්නේ නැහැ. අද මහපොළොව ඇත්තේ ඒකයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ රෙජිස්ටර් කරන්න පුළුවන් ලංකාවේ හාමුදුරුවරු අයිති නැහැ. ලංකාවේ හාමුදුරුවරු මොන වැඩේ කළත් ගිහියන්ට පන්සලෙන් එලවන්නත් බෑ. ඇයි? පාලනය කරන්නේ එකී නිකාය විසින් හාමුදුරුවරු පාලනය කරන්නේ. ඒ වගේම ඒ බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයත් ඉඩමේ නිකායට අයත් හාමුදුරුවරු හිටියට පිරිවෙනක් තියෙනවා නම් අයිති වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට, අධ්‍යාපන ඇමතිට. ඒ පිරිවෙන් ශාලාවෙම ඉරිදට්ට දහම් පාසල තිබ්බහම අපේ හාමුදුරුවනේ ඒක අයිති වෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයට නෙවෙයි, බෞද්ධ ගඩතු කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට, එහෙම නැත්නම් ශාසන ආරක්ෂක බල මණ්ඩලයට, අධ්‍යාපන අමාත්‍යාංශයට නෙමෙයි. ඒ වගේ මේ පන්සල් බිමේ තියෙන පුද්ගල හා භෞතික සම්පත් ආයතන, විවිධ ආයතන වලට අයිති මිසක් එක ආයතනයකට අයිති නැහැ. ලංකාවේ ඉන්න මේ කියන හාමුදුරුවරුන්ගේ සංයුතියක් හැටියට මහණ විච්ඡාම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට අයිති. ඒ සියල්ලම පාලනය කරන එක නිකායකට අයිති. නිකායේ මහානායක හාමුදුරුවන්ට සහ මහ ලේකාධිකාරි හාමුදුරුවන්ට අයිති. දැන් 5000ක් හාමුදුරුවරු මෙතෙන්ට වැඩම්වල අපි කොච්චර කතා කරුවත් මේ පිළිබඳව තීන්දු ගන්න ලංකාවේ ඉන්නේ 4-5 දෙනයි. ඇයි උන්වහන්සේලා තීන්දු ගන්නේ නැත්තේ? ඇයි මහානායක හාමුදුරුවරු මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ? සමාව ගත්තාම, සමාව දුන්නනම්, දුන්න සමාව ආපහු ඒ වැරද්ද කරනවා නම් ඇයි ආපහු සරයක් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේ නැත්තේ? වැරදි කරන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට ක්‍රියාමාර්ගයක් ගන්න භික්ෂු සම්ප්‍රදාය ඇතුළේ කිසියම් වූ නෛතික හෝ වෙනත් ප්‍රතිපාදනයක් නැද්ද? ක්‍රමයක්, ක්‍රමවේදයක් නැද්ද? මැදගම්පිටියේ හාමුදුරුවෝ කියපු විදිහට, අපේ අනිත් ස්වාමින් වහන්සේලා දේශනා කරපු විදිහට, මේ මතක් කරපු විදිහට, ඇයි පබ්බාජනීය කර්මය කරන්න බැරිද? අපිට විනය පිටකේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ අයට ගන්න ඕන ක්‍රියාමාර්ග. ඉතින් තවත් දුරටත් මොකද්ද මේ සිඟිති විරෝධතා, සුරතල් විරෝධතා? මං කියන්නේ අම්පිටේ සුමන රතන හාමුදුරුවන්ට ශිෂ්‍යෝ ටිකක් වැඩිපුර මත මහාන කරන්න කියලා. අම්පිටි එක හින්දා මේ වැරද්ද කරන්න එපා, කරන්න ඉඩ දෙන්නත් එපා. අති ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ පාද නමස්කාර කරලා මේ ප්‍රසිද්ධිය ඉල්ලා සිටින්නේ. අපිට ලොකු බයක් තියෙනවා, අපිට ලොකු සැකයක් තියෙනවා. මගෙන් වෙලාවකට වැරදිලා වේගෙ වැඩි හින්දා කියවෙලා තියෙනවා, කියවෙනවා.
අපේ නායක හාමුදුරුවරු සම්බුද්ධ ශාසනය හැර අනිත් හැම එකක්ම රකිනවා කියලා. මගේ කේන්තිය වැඩි වෙච්ච වෙලාවකට මං කියලා තියෙනවා අපේ නායක හාමුදුරුවරු සම්බුද්ධ ශාසනය හැර අනිත් හැම එකක්ම රකිනවා කියලා. ඒ වචනය ඉල්ලාස් කරගන්න හෝ සමාව ගන්න හෝ තාම ඉක්මන් වෙන්නේ නෑ මම. එද සම්බුද්ධ ශාසනය රකින එක අපේ ප්‍රමුඛ වගකීම, ප්‍රමුඛ වගවීම. ඒ සම්බුද්ධ ශාසනය රකින්න විතරයි අද අපි ජීවත් වෙන්නේ. එදා හිටපු හාමුදුරුවරු තමන් වහන්සේලාගේ පූර්ණ වගකීම හැටියට සැලකුවේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව අධ්‍යයනය කිරීම සහ පවත්වාගෙන ඒම. ඒ අධ්‍යයනයකට පවත්වාගෙන එන එක කරන්න හිඳ තමයි එවකට හාමුදුරුවරු කටපාඩම් තියාගත්තේ මේවා. උන්වහන්සේලා උන්වහන්සේලාගේ කොටස කළා. ඒ උන්වහන්සේලා තමන් වහන්සේලා එදා කළ එකම වැඩේ සම්බුද්ධ ශාසනය කටපාඩමින් තියාගෙන ඉන එක. ජීවතුන් අතර ඉන්න ඕන හිඳ තමයි දානමාන කළේ. ඊට පස්සේ උන්වහන්සේලාගේ බරපතල වගවීම උනේ, වගකීම සිද්ධ උනේ මේක ලියන එක. උන්වහන්සේලා එක ලිව්වා. ඒ වගකීම ඉෂ්ට කරලා ඉවර වෙච්ච ගමන් මොකද්ද වුනේ? කටපාඩම් තබා ගැනීමේ වගකීම අයින් කළා. ලිව්වට පස්සේ කටපාඩම් තියාගත්තේ නැහැ කවුරුවක්වත්. එක වගකීමක් ඉවර වුණාට පස්සේ අනිත් වගකීමට, ඒ වගකීම බාර දුන්නට පස්සේ පරණ වගකීම අතාරිනවා, අතෑරෙනවා. ඊට පස්සේ ලිව්ව එකට මොකද වුනේ? ලිව්ව එක පුච්චනකොට, කාලිංග මාගල විනාශ කරනකොට, ස්වාභාවික උපද්‍රව වෙනකොට අපේ හාමුදුරුවරු බඩ බැඳගෙන, පිට බැඳගෙන, ගල් උඩ, ගස් උඩ, බෙන යට හැංගිලා රැක්ක සතුරන්ගෙන් ලියන එක කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ලිය ලිය ඉන්න විදිහක් තිබුණේ නැහැ. ලියාපු එක රැකගත්තා. ආන් එහෙම කරනකොට පරණ වගකීම් අයින් වුණා. ලියාපු එකේ වගකීම කීප දෙනෙක් අතර අරගෙන අච්චු ගහලා ඉවර වුණාට පස්සේ ලියාපු පොත් රකින්න ඕනේ උනේ නැති හින්දා වෙන්න ඇති හාමුදුරුවරු ඉඩම් හිමි වැවිලිකාර වෘත්තියට යන්න ඇති. ඒකින්ද දේපොළ විශාල ප්‍රමාණයක් හම්බ වෙලා දේපොළ නඩත්තු කරන තැනට යන්න පුළුවන් වුණා පොත් ටික රැකිලා තියෙන හින්දා. රැකිත් පොත්තික ඩිජිටල් වෙච්ච හින්දද අපේ තරුණ පරම්පරාව, අපේ තරුණ භික්ෂු පරම්පරාව දැන් ඉතින් රකින්න දෙයක් ඇත්තෙම නෑ. ඩිජිටල් සිස්ටම් එකේ ඕනෑ වෙලාවක බටන් එකක් ඔබලා ඉංග්ලිෂ් රෝමන් ස්ක්‍රිප්ට් එකෙන් හරි, තායි ස්ක්‍රිප්ට් එකෙන් හරි, සිංහල ස්ක්‍රිප්ට් එකෙන් හරි ගන්න පුළුවන් නෙවෙද කියලා මේක 365 දවසේ පැය 24 ඔබ ඔබ කාලෙ ගෙවන්නේ. ඒක හින්දා වෙන්න ඇති සම්බුද්ධ ශාසනය රකින්න උවමනාව තියෙන එක ආපහුසරයක් ඇති කරවන එකේ වගකීමක් අපේ නායකකාරකාදීන්ම නෙමේද කරන්න ඕන. කොච්චර වෙහෙස අරගෙනද පිරිවෙන් සම්ප්‍රදාය පවත්වාගෙන යන්නේ? කොයි තරන්නම් වියදම් කරගෙනද පිරිවෙන් පවත්වාගෙන යන්නේ? පිරිවෙන් අංශය අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දරන වෙහෙස ඇස් දෙකෙන් දැකපුහාම තේරෙනවා මොන වෙහෙසක් ඒ අය ගන්නවද කියලා. හැබැයි ඒ ස්වාමින් වහන්සේලා විශ්වවිද්‍යාලයට ආපුහාම අපි තමයි නඩත්තු කරගෙන යන්නේ. එක දෙයක් තියෙනවා ස්වයං විවේචනයෙන් දකින්. අපි අතර ඉන්නේ භික්ෂු ශිෂ්‍යෝ මිස ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා නෙමෙයි කියන කාරණා. විශ්වවිද්‍යාලයේ ඉන්නවා ගිහි ශිෂ්‍යයොත් භික්ෂු ශිෂ්‍යයොත් එච්චරයි. ඒක දැන් කතා කරන්න වෙලාව නෙමෙයි. හැබැයි අපිට ඕනේ වුණේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා. අපේ හාමුදුරුවනේ කාල වේලාව බොහොම ගත වී තිබෙන නිසා භික්ෂු අධ්‍යාපනය කියන්නේ දත්ත අධ්‍යාපනයක් නෙමෙයි, ශික්ෂණ අධ්‍යාපනයක්. එහෙනම් පිරිවෙන් අධ්‍යාපන අංශයත් විශ්වවිද්‍යාලයවලත් වෙනත් තැන්වලත් අපිට නැවත සැරයක් පටන් ගන්න වෙනවා. භික්ෂුන් වහන්සේලා උදෙසා දත්ත අධ්‍යාපනය වෙනුවට ශික්ෂණ අධ්‍යාපනය ආරම්භ කරන්න. එහෙමත් නැත්නම් ගිහි අධ්‍යාපනය පැවිදි රූපයෙන් ඉන්න අයට පිරිවෙනකදී හැන්දෑවේ දෙන එක නෙමෙයි කියලා කියන්න. ඒක දිග මාතෘකාවක් නිසා අපි වෙනම දවසක සාකච්ඡා කරමු ඒ සම්බන්ධයෙන්. මා නායක හාමුදුරුවරු තමන් වහන්සේලාගේ බලය පාවිච්චි කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න වෙනවා.
ඒ සඳහා යෝජනාවක් දෙකක් කරන්න ඕන අන්තිම වතාවට. ඒ මොකද්ද? මහා ලේකකාධිකාරී මහා සංඝ සභාවක් පිහිටවන්න කියලා දැන් අවුරුදු එකහමාරකට විතර කලින් මං ලිපියක් ලියලා සංගරාවකත් පළ කරලා දැනුම් දීමත් සිද්ධ කළා. මහා ලේකකාධිකාරී මහා සංඝ සභාවක්. මහා නායක හාමුදුරුවරුන්ගේ එකතුවක් නෙවෙයි. නිකායවල මහා ලේකකාධිකාරීවරුන්ගේ ලේකකාධිකාරීන් වහන්සේලාගේ එකමුතුවක්. එතකොට සම්බුද්ධ ශාසනයට එළඹෙන කිසියම් ආකාරයක ගැටලුවක් අර්බුදයක් තියෙනවා නම් ආං එක සාකච්ඡා කරන්න තැනක් තියෙනවා එතන. එහෙම නැත්තං මහානායක ස්වාමීන් වහන්සේලාගේ නියෝජිත ස්වාමීන් වහන්සේලාගේ එකමුතුවක් අවශ්‍යයි. එහෙම නැත්තං මහානායක හාමුදුරුවරු මාසිකට සැරයක් එකට එකතු වෙන කිසියම් ආයතනික සම්ප්‍රදායක් අවශ්‍යයි. භික්ෂූන් වහන්සේලාට එළඹෙන්නා වූ යම් යම් ආකාරයක අර්බුද තියෙනවා. උන්වහන්සේලා ඉලක්ක කරගත්ත චෝදනා තියෙනවා. එකී චෝදනා ගිහියෙක් ගාවට, අබෞද්ධයෙක් ගාවට, නළුවෙක් ගාවට ගෙනහිල්ලා කියන්න කලින් කියලා විසඳගන්න පුළුවන් ආයතනයක් අප විසින් ඇති කරගත යුතුයි. පොඩි හාමුදුරුවරුන්ගේ ප්‍රශ්නයක් හරි හාමුදුරුවරු හාමුදුරුවරු අතර ප්‍රශ්නයක් හරි කියන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඉඩක් නැත්තම්, බෞද්ධ ගඩතු කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩක් නැත්තම්, නිකාය අතර එක්කහු වෙච්ච කිසියම් එකම ආයතනයක් නැත්තම් නේද නළුවෙක් ගාවට ගිහින් මේ පැමිණිල්ල කරන්න සිද්ධ වෙන්නේ? ඒතර ඒකේ වැරද්ද අපේ නෙමේද? අපි එහෙම ආයතනයක් ගොඩනැගුවද? නිකායවල මහානායක හාමුදුරුවෝ එහෙම ආයතනයක් සඳහා යෝජනා ඉදිරිපත් කළාද? ඒ යෝජනා ඉදිරිපත් වුණා නම් ක්‍රියාත්මක වුණාද? අපි කරපු යෝජනා ක්‍රියාත්මක කළාද? ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක හින්දා මේ විදිහට කිසියම් ආකාරයක සංවිධිත ව්‍යූහයක් යටතේ සම්බුද්ධ ශාසනය ක්‍රමික පරිපාලනයකට ලක්කරන තීන්දුවක් නොගත්තොත් ඒ වැඩේ අපිට කරන්න පුළුවන්. එතකොට මේ කියන නිකාය සම්ප්‍රදායන්ට තුවාල වෙන්න සිද්ධ වෙයි. එතකොට මේ කියන නිකාය සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කරයි අපේ හාමුදුරුවරු. මහානායක හාමුදුරුවරුන්ගේ මහානායක භාවයේ ප්‍රතික්ෂේප කරයි. නිකාය පරිපාලනයේ ප්‍රතික්ෂේප කරයි. හාමුදුරුවරු හැටියට එකතු වෙයි. එකතු වෙලා වෙන නමකින් සංවිධානගත වෙයි. ඒක කරන්න පුළුවන් පිරිසක් අද මේ වේදිකාවේ හිටියා උදේ. ඒක කරන්න අපිට පුළුවන්. එනිසා සම්බුද්ධ ශාසනයේ, ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයේ අපල උපද්‍රව සම්බන්ධයෙන් කෙඳිරිගාපු කාලේ හොඳටම ඇති. අපල උපද්‍රව සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරපු කාලේ හොඳටම ඇති. අපල උපද්‍රව සම්බන්ධයෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ආයාචනාත්මක අභියාචනා කර කර හිටපු කාලේ ඇති. අද ක්‍රියාත්මක වෙන්න ඕන කාලය. ක්‍රියාත්මක නොවුනහොත් ක්‍රියාත්මක කරන්නත් මේ 5000 කාමුදුරුවරු සූදානම් විය යුතුයි. ඒකට ලැබුණෝරු ආරණ්‍ය සේනාසනය අද දවසේ මේ වගේ කටයුතු කිරීමෙන් ලබන පන්නරය ලබාගත යුතුයි. මේ ශාස්ත්‍රීය මහා සංගරුවණක් ඉදිරියේ සද්දට කතා කරන්න සිද්ධ වෙච්ච එක ගැන මගේ ලොකු සතුටක් නෑ. ඒ විතරක් නෙවෙයි, මේ අශාස්ත්‍රීය කාරණා සම්බන්ධයෙන් අශාස්ත්‍රීයව උත්තරයක් දෙන්න ශාස්ත්‍රීය පුද්ගලයෙක් හැටියට සිද්ධ වෙච්ච කාරණාව ගැනත් මට ලොකු සතුටක් නෑ. ඒත් මට වෙන කරන්න දෙයක් නෑ. තෙරුවන් සරණයි. සදහැවතුනි, මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව මතු පැවැත්ව වෙනුවෙන් නායකත්වයේ වගකීම වගවීම පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව ඒ දේශනාව විචිත්‍රාකාරයෙන් පවත්වන්නට යෙදුණු කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය ඉඳුරාගාරයේ ධම්මරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය ප්‍රණාමය. බෞද්ධ මාධ්‍යාලය ලෙස අප පුද දෙන්නට කැමතියි.